මඩුගල්ලේ දිසාව 1918 අධිරාජ්‍ය විරෝධී සටනේ පෙරමුණගෙන ජාතිය වෙනුවෙන් දිවිතුන් විරුවෙක් මේ ඔහු ජීවත් වූ වළව සොයා ගිය ගමනක තොරතුරු මඩුගල්ලේ පාසල පසුකොට මීටර් 500ක් පමණ කලවල දෙසට ගොස් වමට ඇති මාර්ගයේ මද දුරක් ගමන් කළ විට මඩුගල්ල වළව්වට පිවිසිය හැකි පරසතුරු බලවේග වලින් දලදා වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා මඩුගල්ලේ දිසාව දලදා වහන්සේ මෙම වළව්වේ පරාලයක සංගවා තිබූ බවද පැවසෙනවා මඩුගල්ල වළව්ව මෙවන විට මුළුමනින්ම විනාශ වී ඇති අතර අද දක්නට ඇත්තේ පසුකාලීනව ඒ අසලින් ඉදිකෙරුණු වෙනත් වළව්වක සහ පැරණි වළව්වේ නැටබුන් කිහිපයක් පමණයි ලෝලින නමින් ප්‍රසිද්ධියට පත්ව තිබූ වළව්වට අයත් ලිඳ ස්වභාවික ගලින් සෑදී තිබූ නමුත් මෙවන විට කොන්ක්‍රීට් යොදා තිබෙනවා MW ගාමිණි සෙනරත් බණ්ඩාර හල්යාල මහතාද මඩුගල්ල පරපුරෙන් පැවතෙන්නේ කාමර 18ක් විතර තිබිලා තියෙනවා ඒ කාලේ මැදමිදුල් දෙකකින් විතර සමන්විත වෙලා තිබුණා අද වෙනකොට හැබැයි ඒවා නටබුන් තත්ත්වයට පත් වෙලා තියෙනවා මඩුගල්ලේ දිසාවගේ ඥාති දියණියන් දෙපළක්ද අප සමග අදහස් දැක්වුවා ඔය අත අල්ලන්නත් ආවා මේ වලංගුට පොලිසියෙන් අත්තම්මට කිව්වලු ආවරණ ටික ගෙනත් දෙන්න මට තලඳගෙන කලේ දෙන්න කියලා කලේ විතර කලේ කුලේ තියාගෙන හරි ඇඳගෙන උඩ ලෙවලින්දට ගියලු වතුර ගේනවා වගේ. ඒතර පොලිසිය මෙහෙම ආපුවාම ඒ කට්ටිය මං ඇහැරියලු. අයිතිං අත්තම්මනි යන්නේ මේ අත්තම්මතු කරන්නේ කලේ උඩේ තියාගෙන මං අල්ලන්න හම්බෙන්නේ නැහැ කියලා බැනගෙන ගියලු කුමුගුල්ලට ඒ පාර. අපි හැම අවුරුද්දක් පාසාම මඩුගල්ලේ දිසා මතක් කරලා දන්පැන් කරනවා. ඒව පින් පමුණුවන. දැනට පවතින නටබුන් කිහිපේ හෝ ඉදිරි පරම්පරාව වෙනුවෙන් රැකදීමට පියවර ගන්නා ලෙස මොවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.